අයිබන් අද ඉරිදා උදෑස්සන ඉරිදා අයිබුවන් අපි ආරම්භ කරන වෙලාව. කාලෙන් කාට අපේ අදදැකින් වෙනස් වෙනවානි කාලෙන් කාලයට අපේ භාවිතය වෙනස් වෙනවා. අපි මේ බොහෝ විට කතා කරේ සාමූහිකව කණ්ඩායම් විදිහට වැඩ කරලා උත්සාහයෙන් ප්‍රතිඵලා අපේක්ෂිට ගමනක් ගිහිල්ලා සාර්ථක එලක්කයකින් සාර්ථක ප්‍රතිඵලයක් ලබාගන්න කියලා. දැන් අප උත්සාහය ්‍රතිඵල ලබාගෙනීමන හැබැයි කාලෙෙන් කාලට ඒ එක වෙනස් වෙනවා. අපි මහා වැවෞදදාගැබ් හදලා මහා නිර්මාණ කරලා රටක් විදිහට ලෝකයයක් විදිහට පියවරෙන් පියවර ඉදිරියටටාව සාමූහිකව කණ්ඩායමක් විදිහට වැඩ කරලා. හැමෝම ඒ සඳ හදායකත්වෙ ලබාදීලා මුත් මේ වෙනකොට අපි කියන්නේ පුළුවන් තරං දුරස් වෙලා ඉඳලා නවසාමාන්‍යකට හුරු වෙලා නවසාමාන්‍යයට පේයේ වැඩ කරන්න කියලා. සැකට වෙලා එන්න නෙමේ අලුත් පත්වයක් ඇතුලේ වැඩ කරන්න හුරුුවන්න කියලා. ඉතින් ඒ සඳ අපිට අවශ්‍යතා තියෙනවනේ විවිධ පාර්ශව විවිධ කණ්ඩායම් ඊට අවශ්‍ය පසුබිම සකස් කරනවා. ඕනෑම දෙයක් අපිට තිබිල නැතිවුණොත්නේ ඒක අගේ දැනෙන්නේ සහ දැන් මොනෝහරි සාපේක්ෂව දෙයක් තිබුණුත් අපිට පරජය කියෙලෙයක් දැනෙන්නේ ජයග්‍රණය කියලා යක්ක් තිබුණු ඒවගේම කුසගින්න අපිට දැනෙන්නේ කුසගින්න තියෙන නිසා. හැබැයි මේ ගොඩක් වෙලාවට අපි අඳුරඉන්න වෙලාවට එක පාරට එලියක් ලැබුණුත් ජීවිතයටත් ඒක වෙනසක් දැනෙනෝ වෙනසක් ලැබෙනවා. හැබැයි එලි ඉඳලා එක පාරට අඳුර ලැබුණුත් අපිට මතක් වෙන කණ්ඩායමක්තිේවා. ස්වභාවිකටව අපිට ලැබෙන අඳුරෙන් එලිය ලබන්න අඳුර බිඳලා එලිය ජයගන්න ඉඩ දුන්න ලංකා විදදු බ ම්ඩලයත් ඒ අතරාපිට කියවෙනවා. ංකාවිදුිබල මණ්ඩලේ අද අඳුර බිඳ එලියදුන් ඕන් තමන්ගේ පනස් එක්වැනි සංවත්සරය සමරනවා අපි සබපන්දියක් ෙලෙක න්න මේ අවස්ථාවක් කරගන්නවා ලංකා විදුලිබල මන්ඩලට. අපි අද දවසිත් ලංකා විදුලි බල මණ්ඩලේ සේවය පිළිබඳව ගමන පිළිබඳව අදෝ දේසන කතා කරන්න බලාපොරොත්තු වෙන වෙනුවෙන් අප ාධනා කළා වරලත් විදුල ඉංජනේරු සෙනනජිත් දසනාක මහත්මයට එතුමමා ලංකා විදුරරි ල මන්ඩලේ වත්ම වත්කම් කළමනා කරන අතරේක සාමාන්‍ය අධිකාරී තුමා. අයිබොන්න බතුමාට අයිබන්න මජ. එතෙකම මේ මේ අවස්ථාවට අ දබතුමා ලගේ සභාපතිතුමා ඉන්ජනීරු විජත ෙත් හත්මයක්ත් සහභාගවෙන්න හිටිය. මීට පෙෙනම මෙවැෙන් වැඩසටහන්ුලත් තු හ ලතිනවා ප්‍රතිඵලාාපේක්ෂාවෙන් අරමුණකින් යම් එලක්ක ජයගන්න හැමවිට මුත්සා කරන තරුණ සභාපතියවරෙක් විදිහට අපිට හඳුන ගන්න පුළුවන් වුනාා පහුගේ කාල හොත් සමඟෝහගේ තැක්ම අදහස් පිළිබඳව කතාරදි මං තන්න්නේ ඒත් පාන්ඩ දෙක විතරවෙන කොළමින් බාහිර ඉඳල මේ වන විටත් නුවර ඉන්නේ එනි සායිතුමට සහභාගි වෙන්න යම් අපසුතාවයක් ති නො අපිතුමවත් වෙලලා බොහම කැත්තෙන් මටක් කරන ලංකා විදිලි බලමටඩලේ ාපති තුාව. අදිරක සාමාන්ධකාරිතුමා දැන් මේ ල කාලටිට අත්දකින් වෙනස්වන තුමාලා අධ්‍යාපනය ලබන කාල වර්තමානයට වඩා විෂේ දැනම හයග ග කිය හැබයි දැ එක්්රම විේදැනම පස්සේ දුවන් මනාවක්නේ විශේදනම බාගන්න කරමතිය ඒ විෂේ දනම හයගන අද්‍ය ජීත ැම වද අදකින්තින පහලතින කුපිලාම්පුුවෙන් කපිලාපපු එලියෙන් පාඩන් කන කාලේ ලබපු අත්දක. ඒ සමහරට අමහිරි අදකින් වෙන්න පුුවන් දැන් නවයි අවවනයට ත් රු හම ද ව ල පපසු සසස් පෙල ාග මොදන තරුණ නට හෙමත්දැකම් නෑන ඒකට හේතුව ඔබතුමාලා රටේ විදුරිය වවශතාවය සම්තෘ්ට කරලා තියෙන නිසා. ඒගැ අපි ආරම්බැක්වවිදින මුලින් තාරලම. මනොජ ඉසල්ලාම ලංකා විදුරලමන් ලේට සුබෝපන් දිනයක් වේවා කියල ප්‍රර්ථන කරන්න ඕනේ. එක්ද ත්‍රම්සේ හැටනමේ අද වගේ දවසක නොවේම්බර් පල වෙනිද. ඉක්දස්ටනම් සේ හැට නමේංක දාහත දරන පනතෙන් තමයි ලංකා ඉුදුල වන්නල රම කරට යෙදුණින්. එවකට තිබුණු රජයේ විදුලි කර්මාත දෙපාර්තමේන්තුව ලංකා විදුලල් වන්රය බවට පත් වුණම්. එතැන්ට සිට තමයි මේ විදුලි බලය ව්‍යාප්තිය ලංකා පුරාම ඇති වනේ. ඉති අ ඔබ කිව්වා වගේම ගේ මතකේ හුවක් ඇතර දිව ගිය එක්දස් සය නන්ට හැටගනන්ගල අගබාගයට මම අකර කරු හැටිමට මතක්කුණා හැට ගනම්වල අගිස්සමනකට අග ඒකාල ම අකුරු හැටිමට මතක්ුණා ඔබ හම කියන කොටම. මමත් පෙන ස්්‍රේීදලා පස්ස වන ස්්‍රේණී දක්වාම අරකිවෝූ වගේ කුප්පිලාම්පු එලියෙන් තමයි අකුරු කැරයි. අපි මේසේ උඩ නැත්තන් මේ වගේ සැටියක්කුඩ කුපිලාම්පවක් තියාගෙන තමයි අකුර කළේ ඉති ඒ අමිහිරි අධදැකීමමත්ද කියල කියන්නට හරියට අපහසුයි ඒවගේම තවත්කාරණාවක්ති නවා අප පාසැල්ලන කාලේ පාසලට අපි ඇන්නන්ගේ අපේ ඇඳුම නිල්ල ඇඳුම මැදගත්තේ විදුලි ස්ත්‍රික්යකින්න නෙවේ පොල් කටු අගුරු ස්ත්‍රිකය තමයි මැදගත්ත ඉති ඒක නන් ටික අමාරු කාරණයක් මොකද පොල් කටු රත් කල්ලා රක්තවර්ණුනකං ඒ ගිනියම් කල්ලා ඉට පසේ ඇතුළට දාලා ඉතරම පිමිින්්ඩෝනනි අලු එලියටේනවා ඉතාම පරිසමින් තම අපේ නිලදුම පාසල් නිලඳම අපියෙදා මැදගත්තේ ඉති ඒ වගේ කාලෙකද ඇතටම ළමයි ඉතාමත්ම මහන්සියන් තමයි අධ්‍යනකටයුතුල ඉගිනීම කටයුතුළල ඒෙදුණ ඉති එහෙම අධ්‍යන කටයුතුල යෙදිලා මේ වගේ තත්තකට එන්ඩ පුළුවන්න්නම් මහිතන්නේ අද අපේ දූදරුවන්ට ඉතාමත්ම හොඳ හොඳ පහසු ගං තියවා කිය කියන්න පුළුවන් දැනට ලංකාව ගත්තොත් ලංකාවේ ළමයින්ට මහිතනය අප කලාපේ ළමයිත්‍යක ගත්තම ඉතාම වාස නවන්ත පිරිසක් ඇට ම සසල කරනවා මොකද අප කලාපය අනිත රටවල් ගත්තොත් ලංකා හුගක් ඉදිරියගන්නේ. අපි සියයට සීයක්ම විදුලියනය වෙලා ඉන්නේඉ ෂි කර පලාාත්තල අඩු දායම් ලාබි පවුල කළමෙක්ටුනත් මේ විදුලි එලිය ආදාාරයෙන් තමන්ගේ පානම් කටයුතු කරගෙන අන්ට පුුවන් ඒවගේම ඊට එයාගල්ල අපි ටිකක් ආදායම් වැඩි කෙනනෙක්ටනං විදුලියල්ට අමතරව විදුලි පංකාවග සිසිලසේ තමන්ගේ අධ්‍යයන කටයතු කරන්න පුලුව. වඩාත් වැඩි ආදායම තියෙන නගරවලිඉන්න අයට වායුසාමනය අන්ත්‍රපවා සිල ලබාගන්න පලයිති මංහිතන අපේ සරතස්ස නිවාගෙන දුක්කම් කටටු අඩුවෙන් ආතති අඩුවෙන් පාඩම් පටිතු කරනන්න එතමන්ගේ අධ්‍යන කටයතු කරන මහිතන වඩාත් වැඩිපුර විප්ල දායක ප්‍රතිපාල ලබාගන්න පුළල න්ති ියයර අපේ තේමාවට ගත්ත වගේම අද ඉගෙන ගත්දේ හෙට රට ටෙල්ලියක් ඒම ඉදුර බලමන්ටලේ දරවා ඒම අපි කතා කරන්නේ ඔබට මතක ඇති අපි පහුගේ ලෝක ළමා දින ව නිතාමත්ම අරුත්බර ගීතයක් ළම පෙලට තිලෙන කලා දා අද කලා ඉතින් අපි හැමතිස්සම අපේ බලාපෘත්තව තමයි ලංකාව ළමා පොරපුර ඉතාම හොඳින් ඉගෙනගෙන ඉගෙනගත්ත දේවල්නි හෙට රට එලියක් වෙඩ කියලා. හෙට රට සංවර්ධනය කරන්නට හෙට රට බාරගන්ටින්නේ අපේ ළමා පරපුර. මම කිවොත් අපේ දායාධයන් අපේ වැලියුස් අපේ නොලෙජ් ගේෙහු නැන් අපේ දැනීම ඉදිරියට ගෙන යන්න අපි ළම පරපුර ඇැෝ ඒනනේද ඔබතුමා මතක්රදදි ආය ආෙත් ඒ අතීතයට යයානවා තියෙන හ සීමමි තත්්දැකම් එක්ක වුනක් මේ එදා තිබුණු එකම විකල්පය අද බොහෝ විකල්පාතුරින්ක් තෝරාගන්න තැන ලංකා විදිල බලමණඩලේ රගනැ හරි රකි ෝගේ එදා තමන්ගේ ඇස්මට්ට පහලින් තිබුණු කුප්පිලාම්පව වෙනුවට තමන්ට අභිමත පරිදි එලිය ලබාගන්න පුළුවන් සිර ලබා ගන්න පුළුවන් මට්ටමට විදුලිය විවිධ ක්‍රමෝස්සේ රට ලබ ට ලංකකා විදුල බලමන්ඩ. අද ඇත්තටමඒ ගක් පහසු මෙවල මක් නම් පහසු අපට ලබාගට පුළන් එලයක් බවට පත් වෙල තියෙනවා නොත් එදායක ඉතාමත්ම දුෂ් කරයි. ඉතාමත්ම අඩු ගම්මානවලට ම ඉුදුල තිුණන නගරට විතම ඉුදුල තිුණ පස තමයි ගම්මනවලට ව්‍යාපතු වනේ ති ඒත්කම මට භාග්‍යයක් විදියට සලකන්න පුළුවන් මම ඉංජිනේරුවෙක් වෙලා පළමෙනුවෙන්ම පත්ව මහම්බෙලා දකුණු පලාතේ වාන ජ ඉංජිනේරුවය දිර තමයි මම වැඩ කරන්න පටන් ගත්තේ එති එතන්දි මගේ එකම විෂයක්ක් වුණේ ගැමි විදුලියනය මගගේෙන දකුණු පලාතේ බොහෝ ගම්මානවලට මට විදුලි බල යජනා කක්‍රම ආරම්භ කරන්නට හැකියාව ලැබුණා ම උපන්න මාතර යටතියන කඩ වැද්දෝ ගමේ ඉන් පස්සේ පහ පන්තතින් පස මං කොම නාලන්දාටාව ඇවිල්ල ඉගෙනගෙන මොරු විශද්‍යාලයෙන් ඉන්ිටේරෙක්ුුණනාට පස්සේ මට අවස්ථාව ලැබනේ දයිෝප් ගත දෙයක් විදිහටම වගේ මගේ පලාතරප සේවයක් කරන්න. ඉති අප ගොහක් ගැමි විදුලියනය යෝජනා මගින් හැත්තෑව අසුවගේ දශකවල අසුව අනුවගේ දශකවල විදුලේ බලයබේ අපත කර නමුත් ඔබ කියප එකදයක් තමයි අපිට නැතිවනාව තමයි එක තේරෙන්නේවා. දැන් අද දවස ගත්තොත් එහෙම විදුලිය කියන්නේ අත්‍යවශ්‍යම දෙයක් ඒ අප ඉග්‍රරිසින්ෙන ේකන් ග්‍රන්ට කිය ඒක නැතිවුණනොත්ඒ වරදක්ව දිර දැන්නේ නොත් එදා එකකතත්වය අනි පැතතිම. එ තියනකක්කේ නොද කියෙලා දැනෙන්නේ නැහ ැතිවුණොත්ඒ දැනව වැඩි ැනෙන ඩි දැන් අප දරුවත් එලක්ක කරගෙන ආරම්භයක් කරගත්න්නේේ ඕවුනේ අපේ රටේ ගෙන ගන්න දරුවන්ට අනාගතය එලිය කරන්න එලිය දෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලේ. එතකොට මේ දරුවන්ට විදුලිය භාවිතයේදී යම්යම් අත පසුව වෙන් තැන් එහම සිද්ධ වෙන්න පුලුවන් විම ලිමත් වන්න න තන් පිබඳ අදැකීමත් එක්ි ඕන්ට හරම කොත ද පරිස්සංවෙන් න විදලි පවිච්චි කරති. ඇතම විදුලි බලයට පේන්නේනේ ම විදුරි බලයට පේන න තර කරටක වදින රටක වදන්න න ැනන්න හැයි සහරක් කලට පරක් තිලා කතන්දෙ රවෙන්නත් පුළුවන් එකතමයි භයනක හිදයි පරිස්සං වෙන්න හයි පරිසංවවෙන. ති විශේෂයම ලමයි හරිම විමසිල්ිමත් කුතුහලේ තිී නොයගොලන්ට. ඉටිය මටත් මතකයි මම කොළබාපු කාලේ හය හතේ පන්තිවලදි මදුරන්න ෙදරකගේල කවරුත් ඇතිවෙලාල කරහෝල්ටරිය කරගෙන බල්බකකෝකට දාලා පලග්ගයකට හයි කරලලා මට අන්තන් කරට වැදන මට මතක්පුුණාව කියනකොට. ඉතිං ළමයි විශේෂයෙන් මේ විදුලි බලය ගැන විදුලි උපකාරණ ගැන නොයෙකුත් පර්ේෂණ නම එම මුකොද වෙන්න කියල බලන්ට හැකියාවක් උත්සාහරනවා. එඒන්ද විශෂයෙන්ම අප දෙමවපියන්ගේ වගකීම තමයි ප විශේෂෙන්ම කුඩා ලමයි නිවසිද විමුසිලිමත් හොඳට බලා කියයාාගන්න එක ප්‍රධාන වශයෙන්ම අපේ පලග්ස්තියන කෙවෙනි ඒ ඒවට ම්ම් ප කරණ දාණ්ඩ පෙළිමෙන්න්න පුළුවන් එකැන්නේේ ලෝහම මේ කොටස් ඒවට ඇතුල් කල බලන්න තිය ෙන්දි අනිවාර්ම ප්‍රමිස ව ඕන නමුත් දැන් එන කෙවනිවල යම්කිසි ආරක්ෂිත අගුලක් තියෙනවා. ඔබ දැකලා අතිර ලග් එකේ උඩත් පින්න එක ගියාම තමයි අනිදක ඇරන්නේ. ඇති ඒ වගේම ස්විිචර් සුනත් නැන් පැරැණි විදුලි උපකරණ වවෙලින් විදුලි කාන්දුවෙන්න පුළුවන් එතින් මම එතින්දී යෝජනා කරන්නේ සෑම නිවසකම ප්‍රධානම දේ තමයි ්‍රිප්ස් විච්ච අපිෙන මිහි පැනුම් සැටසින් දෝ කියල සිංහෙන ඒ ්‍රිප් විච් එක හරියට ක්‍රියා කරන වනම් බයින්න දෙයක් නෑ ගොක් කලාට විදුල කාන්දක්නො අපට විදුලි වැදන නිවීමම ්‍රිප් ච ඕෙන එක නිසා අපි මාක සැක්කත්තේද ත්‍රිප්සිිචක පරික්ෂ කල ල එක හරම ලේසිේ එක තින පොඩිබොත්තමක්ඒ බොත්ත පැංගිල තුවම ඒ ක්‍රා විරීතව වනවා ඒකයි සරලරික්ෂ ඒ එකයි සරල පරික්ෂාඒක නිසි පරිදි ක්‍රියා කරනෝනම් ඒ බොත්තම ටැගිල් තිර තදද කරාම ට්‍රිප් සිචක ඕෆෙන් නඕන ඕෆෙල ගෙදල විදුලි පරිතය සම්පූර්ණනයෙන්ම විසන්දි වන්න ඕ. ඒ ප්‍රධාන වහරු එක මේ ශවිච්චක ලඟ තියෙන්නේ මම වැලිම ඉදුල ඉංජිනර් කාරන මතකයි එක්තරා නිවසක මටිප් විච්චය කියලකක් කයිකරල තිබුණන මට සැකහිතිලා ඇරල බලනකොට ඒ ඇතුළ තනිකර මැටික ක්තිබවනේ ඒකාල්ල ිනිසු ඒගේ යම්යම් විදුල කාරම ිල්පින් රැවට්ටීමට භාජනය කලා ඒ නිසායි අපේ අවශ්‍යාවඇතින් ැන්නම් මහිත න කර ැකක් නෑ විදුලි. ප දරක ශේ නග ද ැ ද රලත් න හත්මගේ සහතික අවශ්‍යව වෙනවා ෙදරට විතු ල බාගන්න. ඇතිම ආරක්ෂාව ගැන ඔබ ඇහුව ප්‍රශ්නයට සරලම වගේ එකමගේ උත්තරේ තමයි. ගෙදර මිහි පැනනුම් සැසි ්‍රිප විච්චක හරිට ්‍රියාකන් නතිකල බාලනක ඒක මහසකට සැරයක්ක්වත් කරනක හොඳයි. ඒ ඉතාමත්ප ආරක්‍ෂා කරයකැන් ඉතාමත්ම නිවැරිදිව එක ක්‍රියා කරනවා. මොක ඒ ඇතරම ළමයින් ගදැන ගැනිීම සඳහා කීනවනන් ගෙදරට එන්න ධාරාවයි ගෙදරින් යනධාරාවයි අතර සමුතුෘතතාවේ බල්ල තම එක ක්‍රියා කරන්න. අර බොත්තම එබුවම එක පොඩ්ඩක් බයිපස් කරන ෂෝට්සකට කරනවා. තකොට ඒ ධාරාව යන එක නඟර හරහා යන්නෑ එතකොට එක ඔෆ්ටෝ. ඒක තමයි පරිස්සවේ. ැන් ඉස්රවාගේනෙමයි මයිතන්නේ විදුලි උපකරන සහ උපාංග නිෂ්පාධනයේදී පවා පාරිභූෝගක කියයන්ගේ ආරක්ෂා පිළිබඳව වැඩි පුර සැකිලිමතලාති නො ඒමුණ කියලා අපේ පරිස්සමට තියෙන ඉඩ අපි ඉවත් කරන්න ඒ පිළිබඳව දෙවරක් හිතන්න ඕනෙමයි. හොඳයි අපේ අද ලංකා විදුිබල මණ්ඩලට අවුරුදු පනස් එකක් පිරෙන දවසේ. ඒ සේවය පිළිබඳව සහ. නාගත විදු ඉල්ලම කොයයාකාරෙන්ද පුරෝකතනය කර තින්නේ අවශ්‍යතන මොෝදකින් කාරණය අපි සාකච්චා කරන්න බලාපොත්ති නොඩ කලින් අපි දෙන්න ෙටිවිරාමයක්. අදිරිදා අයිබෝන්තුලින් ලංකා විදුලි බලබණ්ඩල දර්ශක පහකත්දක මෙක්ක පරිනත වෙල පනස් එක්විනි උපන්දිනය සමරණ දවසේ අපි පිළිබඳව සාකච්ඡා කමින් ඉන්නේ වරලත් විදුලි ඉංජනේරු සැනජිත් දසනායක ඒ ම කාර මත එක් ද ප්‍රසන්ගේ ත් න පට පිබව මතකරන්න පුලුවන් මිරු සර පරස සග සිට ේ දරාතරය නාවයයි තිහට ඔබට අනන් සමරෝන් ැදර ඳල විදදිින්න පුළුවන් ඒවගේ රාත්‍රයි දහ දල ජාතිකර උපවාහනි ඔස්සේ ඔට නරබන්නත් පුළුවන් මේ දැන් පරිබෝගගේ අවශ්‍යතා එන්න වැඩිුවෙනවා ගෙදර සර බුණු සීමමිත බල්බ ගානට වඩා වැඩිපුර විදුලි ල්ප පාවිච්චවේ අලංකරනයට එක්ක. වෙනදට වඩ විදුල උපකරනක් ගෙදරක පාවිච්චි කරනවා. ගෙවලුත් වැඩිපුර හැදනවා පුද්ගලයනුත් වැඩි වෙන. විදුලි අවශ්‍යතාවත් වැඩි වෙනවා. මේක ලයිට ෝෆ කරනම කරන්න පුළුව වැඩ නෙවෙයිනි. ඒහින්ද. අනාගත විදුලිල්ලුමට සරිල්ලන විදිහට සැපැයවුමක් කරන්න පුරෝකතනයක් ඔබතුමාලාට තියනවා. හැ. අනාගතයේ රට විදුලි අවශ්‍යතාවය සපුරන්න. ද ල්ම රන් ො සැලසුන් විදුල ලබන් විදිට එඇතම ද විදුලි සැපයමගත්තොත් මනොච ප්‍රධානංශ තුනක්තියනවා විදුලි ජනය කරන්න ඕනේ. ඒ වගේ විදුලේ සම්ප්‍රේෂණය කරන්න ඕනේ ඉල්ළංඟට විදුලේ ෙධහරන්න ඕනේ. එතකට විදුලි ජනය සම්බන්ධයෙන් ගත්තොත් ලංකා විදුල මන්ලේට අවරුදු වික්ක සැස් මක්තිවා ලෝක තියන සෑම විදුලි උත්පාදන ක්‍රමවේදයක්ම අධ්‍යනය කල්ලා ඒ සඳහා. අපිට විශේෂිත ඉංජිනේරු කණ්ඩයිමක් ඉන්නවා ඒ සම්බන්ධයෙන් දැනීම තියෙන ඒ අය ලෝකෙ තියන හොඳම සහ අඩුයේදම්ම විදුලි උත්පාධනය ක්‍රම අධ්‍යනය කරලා අවුරුදු විස්සකට සැලස්මක් දනවා. ඊලන්ට ඒවගේ තමයි සම්ප්‍රේෂණයටත් ඒවගේ තමයි බෙදැහැරීමට අවරුදු දහයක කාලයකට විදුරි බලය සම්ප්‍රේෂණය කරන සැලැස්මක් හදනවා ඒ වගේ විදුලිය බෙදහැරමි සැසමගුත් දවා නමුත් අප තත්ත්ව ගත්තොත් සැලසුම් සකස් කළට ඒ සැලසුම් එිදක්වන්නට බොහෝ වෙලාට අපිට හැකියාවක් ලැබෙන්නේ. එකට ප්‍රධානතම හේතුවක් තමයි නොයිකුත් දේශපාලන සාමාජීය කරුණු. විශේෂෙන් බදන්නවා අලංකාවේ මොන ව්‍යාපතයක් කරන්න ගත් විරෝල්තා බොහොමයි ඒ ි බ රගන්න තැන්වලත් ංචි පපුංචි ඩුද කින සමමාර්වෙලාට සමාර්ක ගල් ගුර තමයිලාබ සමාර්කන ගල් ගරු හොන එල්ල ජි මයන්න ඕනේ යයි මොවත් මේ මෙච්ර ඉරපාන රටේ ගර්ම කලා රටක් වෙලත් සූරය බලයනට විදදිලේ නිස්පානය කරන්නවැ මේගේ විධ යෝජනා තියනවනේ මොනවද විදුලි බල මන්ඩලය තෝරගෙන තියෙන හොදම ක්‍රමවේද. ඇත්තටම ඒ ක්‍රම කීපයක් ොස්සේ බලන්න ඕනේ. මොකද අපේ විදුලි ඉල්ලුමගත්තෝ දවස පුරා මේ අවස්ථයි මංගව මසතුවනෑ විදුලි ඉල්ලම් වක්්‍රය නොමුත් විදුලි ඉල්ලුම වෙනස් වෙන. හැම මොහොතේ මොහොටම වෙනස් වෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් හෙම රාත්‍රිකාලය හ හතා හමාර වගේ වෙනකට විදුලි ඉල්ලුම ඉතාමත්ම වැඩි වෙනවා. දවස පුරා යම්කිසි මට්ටමක තිබිලා ඊට පස්සේ හවස ටිකටික වැඩි වෙන්න්න අරගෙන ඒ මහ රහත් වෙනකොට අපි ක්කොම දුලි බල්බ අපි ක්‍රියාත්මක කරනවා ලංකාව එකවර ඒවගේ අපි තේවත්‍රබොනොෝයලාට අපපේ තාපන දංග ක්‍රියාත්මක වන ඊල්ලන්ට එෙම ගිහිල් අපි නින්දටයනවා එතකොට අයි දුලි බල අඩනවා. ති මේ විදුලි බල අවශ්‍යතාවය ඔබ දන්නවා විදුලේ කෑන ගබඩා කරලා තියාගෙන දලා දේඩ පුළුවන් දෙයක් නං නෙවෙයි. අපේ හාල් පරිපුසීනි වගේ ගබටා කරගන තිද පැකට බෑ ඒ මොහොතෙම ජනනය කරලා ඒ මොහොතම සම්ප්‍රශ්ණය කලලා ඒ මොහතෙම බෙදාහරි නොන ඒ වගේම බුක්තිර නින්නත්වනන්නේේ හොතෙම ඉතින් මේ විදුලි වෙනස්වීමට සරිල්ලන්න විදිහයට අපේ විදුලි බලාගාර පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. අපි කියනවා අපේ තිව බේස් ලෝඩ් එකක් ඉන්ටමඩියට ලෝඩ් එකක් සපීක් ලෝඩ් එකක් කිය විශේෂයෙන්ම මේ මර මංකයපු මංකිව්වේ මේ හය හමර හතහමාර වගේ පික් අවස්ථාව දි. උපරිම ඉල්ලුම් අවස්ථාවේදදි අපේ පද්ධතිපාලන මැදිරට එම ඉතාමත්ම කල බලයි. ඒන්නේ ඒ මොහොතින් මොහොත විදුලි බලය ඉල්ලුම එ එන්න වැඩිුවෙනවා. ඉතිං සෑම විදුලි බලාගාරයකින්ම ශණයකින් විදුලි දෙන්නත් දෑ. ඔබ කිව්වා එජ විදුලි බලාගාර හමත්ත ගල් අගු විදුරි බලාගාර මෙමට අපි සාමන කැන බේස් ලෝඩ ප්ලන් කිය එක ක බස් ලෝඩ් එක ගන්න ්ලාන්ස් ඒ ස්තිරසාර දිගකාලයක් ක්‍රයා කරන හදිසිේ ගන්න නැතුව කාලයක් තිසේ යම්කිසි විදිගට සකස් කරගෙන ස්තිරසාරව විදුලිය දිගටම සපයන විදුලි බලාගාර. ඒවගේ තවත්තු දිල බලාගාර තියවා ඉන්ටමීඩියට පලන්ස් ඒවගේම තවත්තුදිලි බලාගර කොටාශක්තියෙන ිම්ලාන්ට් කිය ගැනර උපරිබිල්ලු මස්තයි හ හා පද තිරකුතු කරගන්න සහටව ගඩන් වැඩි. ඒකයි සහරලාට අපිට කියන්නේ ඩීසල් විදුලි බලාකාරයකුත් අපට සහරන අ වශවෙන් පුළුවන්. ඊළංට ඔබ විශේෂෙන්ම කිව්වා මේ ගුණර්ජනය බලශක්ති ප්‍රබේදගන. ඉතාමත්ම වටිනා අදහසක්කයක මේ ගැන බොහෝ සමාජය වැරදි මත තියෙනවා. ුරජනය විදුල ල අපි ෙනව විශේෂමසාම්ප්‍රදායක නොවන පුර්ජනය විදුලි බලේ නොvention renewable energy කිය NC කියලා. මේවා අපිට හුඟක් ලාබදායි ඇතවශම දැන් සුල්ලං විදුලි බල සූරය විදුලි බලය වගේ දේවල් ඉල්ලන්ට කුඩා ප්‍රමාණය ජල විදුලි බලාගර ඉතාම ලාබදයි විදුලි ප්‍රව. නමුත් මේක තියෙන ගතිලක්ෂණය තමයි වහා වහා වෙනස් වෙන සුල් බව. අපිට අවශ්‍ය වෙලාවට නැති බව. සහ ප අප පාලෙන් තොර බව. මෙ මේ කරුණුකාරණ නිසා. අපි අපේ විදුලි බලපද්ධතියට මේ වගේ සාම්ප්‍රදායක නොවන්න පුනර්ජනය බලශක්ති ප්‍රභාව එකතු කර ගැනීමට ඉතාමත්ම සැලකිිලිමත් වෙන ටඕනේ. මොකද එක අපේ පාලනයෙන් තොරයි. ඉති සාමාන්‍යයෙන් විදුලි බලපද්ධතියක මුළු බලශක්ති ප්‍රමාණය එහම විදුලි බල ප්‍රමාණයයට විස්සක් විතර වගේ ප්‍රමාණයක් තමයි අපට එකතු කරගන්නට පුළුවන් වෙන්නේ මොකද ඊට වඩායග තරගත්තොත් අපි පද්ධතිය අපේ පාලලයෙන් තොර වෙනවා ඉති ඒඋනත් අපි එකතු කරගන්න යුතුමයි මොකද ඒ ඉතාමත් මලාබදායි ඉතාමත් පරිසර හිතකාමි විදුරිිවල ප්‍රබව. ඉති දැන් මේ කාලයේද විශේෂම මේ කාලේදී අපිට අහන්ඩ ලැබෙනවා වැඩි වැඩියෙන් සූර්ය විශේෂම නිවස. නිවස් වල වහලය මත ඉදි කරන සූර පැනල් මගින් විදුලිය ලබා ගැනීම ඒවාගේ ලංකා විදුලනමන් ලත් මන්නාාර්මය පලවෙනි විශාල ප්‍රමාණයවායු බලාගාරය අපේ හුළගෙන් සුලං විදුලි බලාගාරය අපි තව නොබෝධනකින්ම ආරම්භ කරන්න ඇතරම අදහසතිබුණේ උපන්දිනයට සමගාමීව ඒ කොටසක් හෝ යෘත්ත කර ගන්න නොමුත් අපේ මේ. ටේ තින කෝවිඩර්බුදෙස් ක් ඉතිඒ කර්තා වෙනමුත් අපි බලාපොරොත්වෙන අනිවාර්ම මේ වසර අතුළත මන්න්නර්ම සුල්ලංග දුලි බලාගාරය අරභ කරන්නට ඒක අපිට මෙගෝඩ් සියක පමණ අනුරත විදුල් බලයක් ලැබෙනවා.රි මේආකාරෙන් තමයි දැන් අපේ සැලසුම් කිරීමේදී ඔබ ඇහුව වගේම ගල්ලංගුරු එල්ෙන්චි සහ ප්‍රධානපළේ ජලවිදුලි බලාගාර වගේ හොතක් දෙන තක සමන්න ධිකාරතු අපිේලාබලන කතා කරන්න රය ජීවිතයයි ත් ඔව ඔබතුමා ඒවගේ විධ විදුලි ප්‍රභාවයන් එක් අපි මේ සැල්ුසුම් සකස්කරගන්න වෙනවා එති අපි කොහොමහරි එකතු වෙලා මේ රටේ අනාගත පර පුොර දූදරුවන් වෙනුවෙන් දුල බලාගා හදම කිය පනි තමයි මට දන්න තිය ොකද දැන යන තත්වය අපි ගොත් තවසරකිහිපයක් ඇද අපිට නෑවතත් විදුලි කප්පවාදුවක රස බලාන්නට වෙනවා ඒති එක නිසා අපි සැවුම එකතු වෙලා රටක් හැටියට අප අනගත විදුලි බලාගර පෙසැස්ම තින දුලි බලාාගාර උනන්දු වෙල එකතු වෙලා සහදාග මසකස්කරගමු කියන පනඩී තමයි දෙන්නතින් ඒ ඒ රස ීරසක් හද අපි හැමෝම එකතු වෙලා ඒ අවශ්‍යතාව සපුරමු විදුලිය පිරිමැස්මෙන් භාවිත කරමු එම අවශ්‍යතාවයක් රටේ තියෙන. නිසා ඉතින් විදුලියෙන් සසිරිමත් දිවියක් වෙනුවෙන් අපිට එලිය දෙෙන ලංකා විදුලි බලමණ්ඩලේ දශක පහකුත් තවවසරක්. අවුරුදු පනස් එකක් ගත කරලා ද පනස් එක්වනි. පන්දිනය සමරණ දවසේ ඒේවේ පිළිබඳව අනාගතය අපේ විදදුලිය අවශ්‍යතාවය සපුරන්න්නේ එකෙ සේදකින කාරණය පිළිබඳව සාකචා කලේ පිහමැ බේවින් සතුතින්ව වන වරලත් විද ින්ජනරු සැජිද දසන කාතයක සමන් අධදි කාරතු මට ංක ද තු න් අපේ අදදිනයේ සහභාගි වෙන්න්න හිටියත් සහභාගි වන්න හැකි කාර හල ත්ව ම ස හපතතුමා ඉංජිනර ජිත හෙරත් පැතුමා ඇතුමත්පමේ ලාව සේයිපත් කරනයි ඕගේම අධරාත්‍රී දහයට ජාතික රූපහයිනය ඔස්සේ. මියරු සර ප්‍රසංගය නරබන් කියලා ලංකා විදුල බලමණඩලේ වෙනුවෙන් ආරාධනා කරමින්. අපි කෙට විරමයයක් ලබාගන්න විරාමේ අනතුරුව. කොවිD වර්තමාන තත්වේ පිබඳවබ දැනුවත් කරන්න සෞඛ්‍යමාර්තේශ ේකම්තුම සෞඛක සේවාත් දක්ෂණනරාල් තුමා ඒවගේ සංගතරෝග අංශයේ විශෂක්න වෛද්‍යවරුන් සමග සඳමාලය බෝුණ ගැහෙනවා ඒ පිළිබඳව කතා කරන්න. අපි විරාමයකින් අනතතුර නැවතත් ඉරිදායිබන් සමග හමුවයමු.